විනදා වගේම අදත් ඔයාලා හැම දෙනාම මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. මං අද ඔයාලට කියලා දෙන්න හදන්නේ තේ බොන වෙලාවට බඩිරිඟු වලින් පැටිස් හදාගන්නේ කොහොමද කියලා. හරි එහෙනම් අපි දැන් බලමු මේ පැටිස් හදන්න ඕන මොනවද කියලා. වීඩියෝ එකට යන්න කලින් මං ඔයාලට මතක් කරන්නේ ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් වීඩියෝ එකට පහලින් තියෙන රතු පාට subscribe button එක click කරලා එහා පැත්තෙන් තියෙන bell button එකත් click කරන්න. ඒ වගේම තමයි ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, share කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් දැන් අපි බලමු මේ රසම රස පැටිස් හදන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි බඩිරිඟු ටිකයි අල ටිකයි වෙන වෙනම හොඳට තම්බ ගන්න ඕන. දැන් බඩිරිඟු කරල් වලින් ඇට ගලවලා අරන් ඇට ටික බාගට බ්ලෙන්ඩර් කරලා ගන්න. පස්සේ පෑන් එකක් ලිපේ තියලා තෙල් මේස හැන්දක් දාලා තෙල් ටික රත් වුණාට පස්සේ තලාගත්තු ඉඟුරු සුදු ලුණු ටික දාන්න. ටික වේලාවකින් බාගට බ්ලෙන්ඩර් කරගත්ත බඩිරිඟු ටික දාලා හොඳට කවලම් කරලා ටික වේලාවකින් ලිපෙන් ඉවත් කරගන්න. දැන් බෝල් එකක් අරන් මේ බෝල් එකට ග්‍රේට් කරගත්ත කැරට් ටික, කපාගත්ත ලීක්ස් ටික, තඹගත්ත බඩිරිඟු ඇට ටිකක්, මිරිස් කුඩු තේ හැඳි එකක්, ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක්, ලුණු තේ හැඳක්, කපාගත්ත අම්මිරිස් ටික, පාන් කුඩු මේස හැඳි දෙකක් දාලා හොඳින් කවලම් කරගන්න. මෙතෙන්දි මන් ලුණු තේ හැඳක් එකතු කරේ තඹගත්ත බඩිරිඟු වලට සහ අලවලට තඹද්දි ලුණු එක දාලා නැති නිසා. ඊට පස්සේ ඉස්සෙල්ලාම තෙල් වලින් බෙදගත්තේ බඩිරිඟු ටිකයි තඹගත්ත අල ටිකයි බෝල් එකට දාලා හොඳට කවලම් කරන්න. හොඳට කවලම් කරලා ගුලි කරන්න පුළුවන් විදියට හදාගන්න. මම මෙතන අරන් තියෙන්නේ පොඩි අල නිසා අලගෙඩි 4ක් ගත්තා. ඔයාලා ගන්න ලොකු අල නම් අලගෙඩි 2ක් ගත්තාම ඇති. දැන් අත් දෙකේ තෙල් ටිකක් ගාලා හදාගත්ත පැටිස් මිශ්‍රණයෙන් ටිකක් අරන් මේ විදියට රවුමට පැටිස් එක හදාගන්න. හදාගත්ත පැටිස් ටික පාන් කුඩු වල හොඳට දවටලා ගන්න. ඊට පස්සේ තෙල් තාච්චියක් ලිපේ තියලා තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අඩු ගින්දරේ පැටිස් ටික බෙදලා ගන්න. Thank you.
ඉතින් ඔයාලටත් තේබුණ වෙලාවට මේ පැටිස් එක ගෙදරදීම ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඔයාලත් හදලා බලන්නකෝ. මේ වගේම අලුත් රෙසිපි එකකින් තව දවසක හමු වෙනකම් ඔයාලට සුබ දවසක්.